වැදගත්ම දේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න යන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඩි ඉකොනොමිස් කියන සංගරාව ලෝකේ තියෙන වැදගත්ම ආර්ථික සංගරාව අනාගතය ගැන පුරෝකථනයක් කරන සංගරාව මේ වසරේ ලංකාවේ ආර්ථිකය ඍණ වෙනවාය කියලා තියෙනවා ලෝක බැංකුව කියලා තියෙනවා 3.2 කින් දළ දේශීය නිෂ්පාදනයේ ඍණ වෙනවාය කියලා ආසියානු සංවර්ධන බැංකුව කියලා තියෙනවා ඒකක 6කින් ඍණ වෙනවාය කියලා ලංකාවේ ආර්ථිකය තව අය පුරෝකථනය කළා තියෙනවා අපේ දළ දේශීය නිෂ්පාදනයට අපේ ණය බර 95% දක්වා ඉහළ යන්න ඉඩ තියෙනවාය කියලා ඒ වගේ අපිට ණය ආපහු ගෙවා ගන්න බැරි අර්බුදයකට අපි පත් වෙනවාය කියලා ඒ වගේම අපි සියලුම අපේ හිතවත් රටවල් ජපානය වගේ රටවල් අපි තරහ කරගෙන තියෙන්නේ අපි හදපු සැහැල්ලු දුම්රිය පද්ධතිය රාජපක්ෂලා නැවැත්තුවා ජපානය තරහ වුණා ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් මේ කරගෙන ගිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ මහර්ගම මරදාන සිට අවිස්සාවේල දක්වා පුළුල් කරන ව්‍යාපෘතිය රාජපක්ෂලා නවත්තන්න යන්නේ ඒකෙන් ආසියානු සංවර්ධන බැංකුව තරහ වෙනවා මේ වගේ එදා මෙදා තුර අපට උදව් කරපු ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක පිට එක තහන අපෙන් තරහ වෙනවා මේ ළඟදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ෆෙඩරල් බැංකුවෙන් අර සල්ලි හොමාරුවක් ඉල්ලලා තිනවා ඩොලර් වලට රුපියල් කරන් ඇමරිකාවේ බැංකුව කියලා දෙන අපයක් නැතුව දෙන්න බෑ කියන වෙනද කවදාක්වත් මේක වෙච්ච දෙයක් නෙවෙයි අපි බංකොලොත් නිසා තමයි මේක වේගෙන යන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙන්නේ මේ බංකොලොත් ආර්ථිකය ගොඩනගන්න බංකොලොත් රාජපක්ෂලට පුළුවන් රාජ්‍ය ආයතන ගත්ත රාජ්‍ය ආයතන විනාශ කරපු හැම රාජ්‍ය ආයතනයකම හැම කොන්තරත් එකකින්ම කප්පම් ගත්ත මේ ජාතික මංකොල්ලකාරීන්ට පුළුවන්ද රටේ ජාතික ආර්ථිකය ගොඩගන්න මතක තියාගන්න මිත්‍රවරුනි එක්ක දවසක් හරි ලංකාව බංකොලොත් වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ පඩි බාගේ නෙමෙයි පඩිය කොහොමඩක් ගෙවන්න බැරි වෙනවා ඊළඟට රටට විදේශ ආධාර එන්නේ නැතුව රටේ මිනිසුන්ට ආහාර ගෙන්න ගන්න බැරි වෙනවා අර ආනායන අපනයන වලින් මේ ළඟදී මම දැක්ක බැසිල් මහත්තයා කියනවා අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා කරගත්ත ආනායන වලට වඩා අපනයන වැඩි කළා කියලා ආනායන කියන්නේ පිටරටින් බඩු ගෙන්නන එකට වඩා පිටරටට අපේ නිෂ්පාදනය යවන එක අපි වැඩි කරගෙන වාර්තාවක් තිබ්බයි කියලා බැසිල් කිව්වා කොහොමද මේක කරේ අප්‍රේල් 16 ඉඳන් ආනායන නැවැත්තුවා ඒ කියන්නේ පිටරටින් බඩු ගේන එක නැවැත්තුවා කියන්නේ මේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය නෙමෙයි බේත් ගේන එක නැවැත්තුවා පෝර ගේන එක නැවැත්තුවා සීනියතුරු ආහාර ද්‍රව්‍ය ගේන එක නැවැත්තුවා නවත්තලා තමයි මේ ආහාරට රැකලා තින්නේ මේ මේ මිල ගණන් එහෙම කළා මිනිහා කියනවා යන්තම් අපනයන ආදායම වැඩි වුණා තේපොල් රබර් රැගලුන් ආදායම වැඩි වුණා ආනයන වියදමට වඩා කියලා අරක නවත්තලා මුන් හිතනවා ඇති මේ රටේ හරක් ඉන්නේ කියලා මතක තියාගන්න ඕනේ මේ රටේ ආනයන නැවැත්තුවොත් රට හාමතර වැටෙනවා විතරක් නෙවෙයි රටේ සංවර්ධනේ සම්පූර්ණයෙන් මැන හිටිනවා අද මෝටර රථ කර්මාන්තේ හිටපු අය ආහාර කර්මාන්තේ හිටපු අය ඖෂධ කර්මාන්තේ හිටපු සියලුම ව්‍යාපාර රාජපක්ෂලා කඩා බිඳ දාලා තියෙන්නේ මොකද මේකේ සමමිතියක් ඇති කරගන්න වෙළඳ ක්‍රියාවලියක් ඇති කරගන්න හැකියාවක් නැහැ ඉතින් අර බොරු ශෝදානවා ගෙදර ගෝවනවා දැන් මහින්ද මහත්තයා ගෙදර ගෝවක් දන්නේ නැහැ කන්නේ අර ඒකලේ පෙන්වන්නේ ටීවී එකේ ගෝවනවා නමල් බේබි එහෙම නේද මේ වගේ පච ෂෝ වලින් පුළුවන් ද මිත්‍රෝනි රටක ආර්ථිකයක් ගොඩනගන්න අපි බය නැතුව කියනවා මේ රටේ ආර්ථිකය අපිට ගොඩනගන්න පුළුවන් අපි ඒකට ආදර්ශයක් දීලා තියෙනවා මගේ අමාත්‍යංශයේ තමයි ලංකාවේ හොඳම මූල්‍ය කළමනාකරණයේ තියෙන අමාත්‍යංශයේ බවට 2018 දී පත් වුනේ මොකද අපි දන්නවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න රාජ්‍ය ආයතන කළමනාකරණය කරන්න රාජ්‍ය ආයතන වංචාවෙන් දූෂණයෙන් තොරව කටයුතු කරවන්න ඒ නිසා අපිට මේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් මේ වලින් වැටෙන එකෙන් අන්න ඒකට ශක්තියක් ඔබෙන් අපි බලාපොරොත්තු වෙනවා අංක 1 පාටලි චම්පික වනවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය